ওই আমি তোমরা পেলাম ঠিক আছে পেলাম ওকে না এইকাই লেট হয়ে মিস্টার জয়দেব আর বিজনেস থেকে রাতে গেলাম মান জানা হাউসিং প্রজেক্ট এটা কি এদ রকম এটা অ্যাডভার্টাইজিং ক্যাম্পেইন এক বাইরে দিলা দিন আপিটা নে নেতাত মিস্টার জয়দেব আর মিস্টার পারি দেন গাজে আলুনি ওই প্রজেক্ট কে হ্যান্ডেল করানি মিস্টার জয়দেব কে পুতালু নেদ ও মাতে আর মিট দেন কুলাং আপে পার্টি একেদি মন পার্টি গাদ মাম ইয়াটি কিউবে নেদ মিস্টার উপালি আপে ক্লায়েন্টস লাট পার্টি একাদ দেনোয়ানি ক্লায়েন্টস লাগে ফ্যামিলিস ওয়ালট আপ ইনভাইট করলা মিস্টার জয়দেব কে ফ্যামিলি কে গেন বলান্ন মটাই বার দিলা তিয়েন মিস্টার জয়দেব মটা কিউবেবাত নেয়নি এয়া ওয়াটি কিয়ান মুকড়ে দিবাং ඒකත් ඇත්ත ඉස්සරහට මට වැඩ නම් වැඩි වෙයි හවුසින් ප්‍රොජෙක්ට් එක පටන් ගත්තට පස්සේ මට බය ඔයාට මේසම් වැඩක් කරන්න වෙයිද කියලා මිස්ටර් ජයදේව ඒකත් ඔයාට කියන්න බැරි නෑ එහෙම කියන එකක් නෑ මොකද නැත්තේ ඔයා බැනර් අදපු හිදී මම දැක්කා लगती में लाइट का पार्ट मास गाने के लाइट वीडियो था ने कालू रिता माइंड टेन मंगा दे इटा मुद्रा वाला ने ना वो केले आलू कर गत्ता केला कसादे एक मंग बिन्नी ने नहीं कसादे केरिन ने तो अब उटे जाए दे वगैन साली काटा गंटे बे इंसा कीर्ति बे कसादे एक मंग कर गंटे बाला मोले तीन हिंदने उत्तराट अर कोल एक दवासी උත්තරට උඹත් එක ටුවර් එක යන්න පුළුවන් කියලා. ජයදේව විතරක් නෙමෙයි කෙල්ලත් ඉහිලින්ම කැමති වෙයි. සේරටම කලින් කෙල්ලගේ හිත දිනා ගන්න ඕන. මේ කෙල්ල බලන්න යනකොට රැවුල කපාගෙන පිළිවෙකට පලයන්. ना पुला गया ना तू हरे हरे आंटी को किल्लो क्या मिते पुड़ी पुड़ी चुकुर उत्तम बाडू लट अरे इंदा के नोकड़ के ना वगैरह वही मुक्का करी अरम पाले हाँ भाई दान नहीं तेरे लिए बीच दिवाल करना तार नहीं दिया इतने ओ वही लगे टा बैठे गुड़वे दिले अंडा आवा क्या पा हम सेहर में प्लान कर ला जय देव टा केला ही थी ने देवी ती मिंदा पारा था पे मून बैलो ඒකට තේ හිනුරේ පාත්තන එකක් නැහැ. ඔන්න මං ආවා ඔයත් එක්ක කතා කර කර ඉන්න. අපේ අම්මා කිව්වා ඔයා අඬ අඬ හිටියා කියලා. මොකද? මං දැන් හිත හදාගෙන ඉන්නේ. ඒ ගැන කතා කරන්න නම් මම දැන් කැමතියි. කොල්ලවව දාලා ගියා නේද? ඕව ඔහොම තමයි උත්තර. කොල්ල මාව දාලා ගිය ගානේ මම අඬන්න තියාගත්තා නම් මෙලහට මං අඬලම් මැරිලා ගිහින්. උන් අපිට කියලා වෙන්න අපිව දාලා යන බලාගෙන අයියානේ. ඒ උනාට අනේ කොල්ලෙක් ඔයා වගේ කෙල්ලෙක්ව ලේසියෙන් දාලා යයි කියලා මං හිතන්න බෑ. මොකද උනේ? කොල්ලට වට වඩා සල්ලිකාර කෙල්ලෙක්ව සෙට් වුණාද? එයාට මොනවද උනේ කියලා මටත් හිතාගන්න බැරුවයි ඉන්නේ. අපිට හිතාගන්න බෑ තමයි අනේ. අන්තිමට මම යාළු වෙලා හිටිය කෙනා බලින්න දිනක් දාගත්තා. ඒත් හිටි ගම අතුරුදන් වුණා. ගිය සුමානේ ආරංචිලා මැරි කළා කියලා. ඕව හිතලා වැඩක් නෑ නේද අනේ. ඔයාගේ කොල්ලා ජොබ් එකක් කරන කෙනෙක්ද? තාම ඉගෙන ගන්නවා.
पोड़ी पोड़ी रास्ता अवलोक करना मामबाद नीटिया के ना कंपनी का मैनेजर के ने एक आय मटे आगे ने लोग पढ़िया वितरा रुपया हाथलिस पंदा हाव मना करा ना द मुकदिती नानुदाल बैंड्रती आगे ने ने दाने क्या मात्ते का देवाल तो आगे कोल्लटे पाली गान ओए वागे उन तो हम तमाई करा नोने आने मामना गहुआ होंदे पालिया बैंड्र पु केल्ला ते के एम्बरी लामे आने हेटे आमु को मांगे नंगा वेक्का याने मटे हिम करा नोने යාට මාව එපානම් මම මොනවා කරන්නද? ඔහොම හිතුවත් නම් උත්තරා ඔයා අමාරුවේ වැටෙනවා. හැමදාම ගෙදරට වෙලා තමයි ඉන්න වෙන්නේ. මට බඳින්න බැරි වුණොත් මං ගෙදරට වෙලා ඉන්නේ. ඔයාට එහෙම ඉන්න පුළුවන් නේ. අම්මට අතතර වගෙන බලන්න පුළුවන් නේ. අපිට ඉතින් එහෙම ඉන්න බෑනේ. අම්මලා බලන් ඉන්න අපෙන් නිදහස් වෙන්න. डेकोरेटिंग පාඩියක් වුණා මෙහෙම තියෙන්න බෑ. ඔයා ඕනනම් බැරි මහන්සලා මේනක. යා. දිනේෂ් මේ බඩු ටික බාන්න. දිනේෂ් මට සපෝට් එකක් ඕනේ. ගෙදර ඩෙකරේට් කරන්න. ඩීජේ කෙනෙකුත් ලැගලා දැයි. මට අමතක වුණානේ අපි කෝල් එකක් දීලා ඩීජේ කෙනෙකුට කියන්න ඕනේ ඕන නෑ නේනක බොරු වියදමක් නේ අපි කටිය විතර නින්නේ එහෙම කියන්න එපා මාත් මොකද දෙයක් කරද්දී පර්ෆෙක්ට් විදියට කරන්න පාටි ඉතර ගතිය කියන ඩීජේ කෙනෙකුට හිටියොත්නේ හා හරි එන්නේ දැන් ඔය ටික දීලා ඩෙකරේට් කරන්න එස්සේ එමේ මේක ගන්නේ हेलो मचा गुआन के नंबर है वानो ओ डीजे के नेक्स्ट सेट के लगाएं ओ नहीं नहीं आधा हवा सेट हरी ओके मचा नंबर हाँ वेल हमें खुद वेल आउट आ रहे हमें यंदे के लिए बैलू है बाद में මට දැන් මිස්ටර් ජයදේවගේ පුතාව මීට් වෙන්න පුළුවන්ද? අයියා හැපත් හිටියේ නැද්ද? මම තේ හදනවා. තේ නෙමෙයි මෙහාට ඇවිත් මෙන්න මේක බලන්න. මේ උපාලි මහත්තයා මොකක්ද එකක් කියවලා. ඊට පස්සේ මේ ගෙවල් හදන වැඩේ ගැන සේරම දේවල් මෙයත් එක්ක කතා කරගන්න. මං දැන් යනවා. ඉවංක වාඩි වෙලා කතා කරන්න. මේ අවසට එනකොට ජයවර්ධනේ කොටේෂන් එකක් අරගෙන එන්න. ඒ ඉවංකව මම මේ විදිහට රැවට්ටුවේ මොයාව රැවට්ටුවේ නෑ නෝචන නැහැ රැවට්ටුවේ නැහැ ඔයා මිස්ටර් ජයදේවක පුතා කියලා මට හංගපික රැවටිල්ලක් නෙමෙයිද දිවංග ලොතරැයි ජයග්‍රහණයක් නිසා ජීවිතේ වෙනස් වූ පුද්ගලයෙකුගේ මෙන්ම පෞලක කතාවක් වාසනා වේවා ඔයාට මතකද මම ඔයා බලන්න පළවෙනි දවස එදත් අපි මේ වගේ මිදුල්ට වෙලා කතා කරා මම එදා ආපහු ගියේ ඔයා ගැන බලාපොරොත්තු ගොඩාක් හිතේ තියාගෙන ඒත් ඉතින් රොෂාන් මාව හම්බෙලා කතා කරාට පස්සේ
මට ඒව ඔක්කොම අමතක කරන්න සිද්ධ වුණා. ගණන් ගන්න එපා. ආදරේ ට්‍රැවල්ටා තියන්නේ ඔයා විතරක් නෙමෙයි. ඔයාටත් එහෙම දෙයක් වෙලා තියෙනවද? ඇත්තම කියනවා නම් ඔව්. මම මේක ඔයාට කියන්නමයි හිටියේ. මේක සිද්ධ වුණේ මම ස්ටඩිස් වලට ලන්ඩන් යන්න කලින්. ඉතින් මොකද වුනේ? එයා දුප්පත් පවුලක ළමයි. මං එයාට විතරක් නෙමෙයි. ගෙදර අයටත් නොසෑහෙන උදව් කරා. අප්පච්චි විරුද්ධ වෙද්දී. අන්තිමේදී එයා මට කරලා තියෙන බොරුව. මගෙන් තවත් ගන්න දෙයක් නැති වුණාම එයා මාව අමතක කරා. ඔයා මැරි කරන්න පරක්කුනේ ඒ හින්දාද? ඊට පස්සේ මම හිත යොමු කරේ ස්ටඩිස් වලට. ස්ටඩිස් වලින් පස්සේ මම බිස්නස් පටන් ගත්තා. ඔයාට මාව තේරුම් ගන්න පුළුවන් වුණේ ඒ වගේ අත්දැකීමක් තියෙන හින්දා වෙන්නේ. මම තවත් මේ දේවල් ගැන හිතන්නේ නැහැ. බය වෙන්න එපා. මම දැන් හිතන්නේ ඔයා ගැන විතරයි. මාත් ඔයාට කැමති වුණේ පරණ දේවල් සේරම අමතක කරලා. මං දන්නව උත්තර. ඔයාට හිතෙන්නේ නැද්ද අපි පොඩ්ඩක් එළියට ගියොත් මීට වඩා නිදහසේ අපිට කතා කරන්න පුළුවන් වෙයි කියලා? පොඩ්ඩක් ඇවිදලා කැෆේ එකකින් තේ එකක් එම්බිලා එන්න පුළුවන් නේ. තාත්තා මොනවා කියයි දන්නේ. මං තාත්තට කියලා බලන්න. අකමැති වෙන එකක් නෑනේ. ඔයා ડોක්ටර් ළඟට ගියාද? ඔව්. අලුතෙන් බෙහෙත් දැම්මා. ડોක්ටර් මොනවද කිව්වේ? තුවාලේ හුඟක් වේදලා කියලා කිව්වා. නිර්මල්. මම අහන ප්‍රශ්නට කෙලින් උත්තරයක් දෙනවද? ඔයාට ඕනේද මගෙන් වෙන් වෙන්න? මං දන්නවා සුනන්දව හම්බෙන්න ගියා කියලා. සුනන්ද කවුද කියලා තුයා දන්නවනේ. මං ඇහුවේ ඔයාගේ අදහස. මට ඕනේ ඔයත් එක්ක ජීවත් වෙන්න. ඒකව දන්නවනේ රමණි. ඒ වුණාට අම්මා අර ගෑනු ළමයව තියාගෙන ඉන්නේ ඔයා මාව ඩිවෝස් කරලා ඒ ළමයව මැරි කරයි කියලා හිතාගෙන. මං හිතලු කියනවා කියලා මට බනින්න එපා. ඔයා නොදන්නවත් ඇති. ඒත් ඒක තමයි ඇත්ත. අම්මගේ හිතේම අදහසක් තියෙනවා කියලා මම දන්නවා රමණි. එහෙනම් ඇයිවා කියන්නේ නැත්තේ ළමයා මෙහෙන් යවන්න කියලා? මම මෙහාට ආවේ ඔයාට සනීප වෙනකල් මෙහෙ නවතින්න බලාගෙන. ඒත් මට නවතින්න හිතුන්නේ නැත්තේ අර ගෑන් ළමයව දැක්කට පස්සේ. අම්මගේ හිතේ තියෙන දේවල් මගේ හිතේ නෑ රමණි. මම විශ්වාස කරන්න. අම්මට මේ ගැන ඔයාට කියන්න බැරි නම් මං කියන්නම්. මට ඒකට අයිතියක් තියෙනවනේ. ඔයා හදන රණ්ඩු කරන්නද? නැහැ.
මං හදන්නේ වාගේ වයිෆ් විදියට මගේ අයිතිය රැකගන්න. මට මං වෙනුවෙන් ඒක රැකලා දෙන්න බැරි නම් මං හරි ඒක රැකගන්න ඕන නේ නිර්මල්. රමණි. රමණි. ශානිකා මටවත් එක ටිකක් කතා කරන්න ඕන. අපි එළියට යමුද? ශානිකත් එක්ක මොනවද කතා කරන්න? ඒක මං අම්මට කියලා වැඩක් නැහෙනේ. ශානිකාට තමුන් එක්ක කතා කරන්න කිසිම දෙයක් නෑ. ඒ උනාට මට යගෙන් දැනගන්න දෙයක් තියෙනවා. ශානිකාව ගෙනාවේ මම. බලාගන්නෙත් මම. ශානිකාගෙන් අහන්න දෙයක් තියෙනවනම් මම ඉස්සරහින් ඇහුවොත් හොඳයි. මට දැනගන්න ඕනි ශානිකා මෙහි ඉන්නේ නිර්මාල් ගැන බලාපොරොත්තුවක් තියාගෙනද කියලා. මිනිහෙකුට තමන්ගේ වයිෆ් කෙන් යුතුයකම් ඉෂ්ට වෙන්නේ නැත්තම් වෙන කෙනෙක්ව හොයාගන්න වෙනවා. මං ඇහුවේ ශානිකාගෙන්. ශානිකාටත් කියන්න තියෙන්නේ ඒකම තමයි. ඒත් නිර්මාල්ගේ හිතේ එහෙම දෙයක් නැහැ. කවුරු කවුරුත් ඒක මතක තියාගත්තොත් හොඳයි. මගේ පුතා මං කියන දෙයකට පිටින් ගිහුත් නැහැ ඉස්සරහට යන්නෙත් නැහැ. ඒකත් හොඳට මතක තියාගත්තොත් හොඳයි. ශානිකා මට කෙලින් උත්තරයක් දෙන්න. ඔයා මෙහි ඉන්නේ නිර්මාල් ගැන බලාපොරොත්තුවකින්ද නැද්ද? ශානිකා වචනයක්වත් කතා කරන්න එපා. ඔයා එක එක්කෙනාට වග උත්තර බඳින්න කිසිම උවමනාවක් නැහැ. උත්තරයක් නොදී ඉන්න එකෙන් මං තේරුම් ගන්නේ ඔයාගේ හිතේ බලාපොරොත්තුවක් තියෙනවා කියලා. මට ප්‍රශ්නයක් නෑ. නිර්මාල් කැමති නම් මට කිසිම ප්‍රශ්නයක් නෑ. රමණි. මට යන්න. දැන් ඔය ඇති. ප්ලීස්. ඩොක්ටර් කිව්වා නේද ඇවිදලා තුවාලේ පාර ගන්න එපා කියලා. මැඩම් සර් කකුල් පෑරිලා. අයියෝ. නේවිලා නින්න තුවාලේ පෑරිලා. ශානික. අල්ලගන්න. මේ පුටුවට තිය. ටූඩු වාඩි කර. එ. ගිය උන් යන්න තැනකට ගිහිල්ලා ඉන්නේ නැතුව එනවා මෙතන මගේ පුතාව මරන්න. ශානික. සුනන්දට කෝල් එකක් දෙන්න. ඩොක්ටර් කවට යන්නේ? අංකල් ඉඩම බාන්නේ නැද ආවා කිව්වේ. ඒකට මොකද උනේ? ඔව්. ඒක හරියන්නේ නැහැ. උප්පු ටිකක් අවු. එහෙනම් ඉතින් වැඩක් නැහැ නේ. මම මේ බැලුවේ අර ඇද්දල් දෙක පේන්නට ඇති ඉඳ. මම ඒ දෙකේ ඉඩ ගන්නෙ විශේෂ අවස්ථාවක විතරයි. ඔබ දන්නවද? දන්නවනේ ඒ වටිනාකම. අද කාලේ ඉතින් පොද අපිත් ගෙදරනේ. හොරු වැහි බෑ. අංකල් ලන්ච් අරගෙන දෙන්නේ? ඔව් මං ගෙදරින් එනකොට කෑම කාලා. කීප දෙනා අපි තේ ටිකක් බොමු. හා. පුතාද ඔෆිස් ගියේ නැද්ද? උදේ ගිහිල්ලා ආවේ අංකල්. අපි ඉදා සෙට් වෙනට පස්සේ මිස්ටර් ජයවර්ධනේ මම හම්බුනේ නැද්ද? හම්බුණා හම්බුණා. ගජනායක මහත්තයාගේ නම් මතක් කරා. මිස්ටර් ජයවර්ධන බොහොම හොඳ මනුස්සයෙක්. මගේ තුන් හිතකවත් තිබුණේ නැහැ ජයවර්ධන මහත්තයලයි අපි නෑද අයෝ කියලා. ඒවා ඉතින් දෛවෙන් වෙන දේවල් නේ. අපි මේ මවුල ඉවරිච්ච හැටි ඒ මංගල්‍ය ඉවරකට දාමු. මෙද මේ අපේ කීර්තිත් දැන් මේ පිටරට ටූර් එකට කාලේ හරි කිකයි. මම කීවා බෙඩියකින් පස්සෙම යන්න කියලා. මගේ කටේ වලට ඉන්නේ. මටත් ඕනේ පුළුවන් තරම් ඉක්මනින් මේක එකලාසයක් කළා දාන්න. එහෙම නම් ඉත අපි තීරණයක් ගනිමු දිනයක් ගැන. කීර්ති පුතාගෙන් අහලම තීරණයක් ගමු. Thank you.
තමසේ කුර්මානම වැරදුනා නේද? අනුන්ගේ සල්ලි වලින් පෝසත් වෙන්න හදපුවාම ඔහොම වෙනවා. තමසේ ඇදුවේ එක දවසකින් ලක්ෂපතියකෙන්ද? මම උත්තරාට ආදරේ කරේ අංකල්ගේ සල්ලි බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. මොකද නැත්තේ? තමසේ ඇදුවේ උත්තරාව බැඳගෙන පරම්පරාවම කොට දාගන්න. අපි ආදරේ කරන්න පටන් ගන්නකොට අපේ තාත්තට අංකල්ට වඩා සල්ලි තිබ්බා. තමසේ මට ඉතිහාසය උගන්වන්න හදනවා. උත්තරායේ ඉතිහාසය අමතක කළා ඉවරයි. මම වරදක් කළා නෑ කියලා කවුරු නැතත් අංකල් දන්නවනේ. තමසේ ඔළුවෙන් හිටගෙන කිව්වත් උත්තරායේ එක විශ්වාස කරන්නේ නෑ. ඇත්ත හැමදාම අහගන්න බෑ අංකල්. කවදා හරි එළියනවා. තමුන්ට ගැළපෙන කෙල්ලෙක් හොයාගෙන කසාද බැඳ ගන්නවා. ඉහළ අතු අල්ලන්න කියලා කොන්ද කඩා ගන්න නෑ. තමසට අවවාදයක් දුන්නු. කලු සයිමන් එක තිබිච්ච යාළුකම ගැන හිතලා. ඔන්න මං තමසට සල්ලි ටිකකුත් දෙන්න. මට සල්ලි ඕනේ නැහැ අංකල්. තමසේගේ කැමැත්ත. හැබැයි වැලලිච්ච දේවල් ගොඩ දාන්න කිව්ලා නිකන් අමාරුවේ වැටෙන්න එපා. මගේ පාර හරස් කරන්න මං කාටවත් ඉඩ තියන්නේ නැහැ. ඒක දන්නවනේ. මේ පැත්තේ කරකුනේ උත්තරාගෙන තාමත් හිතේ තියාගෙන නා. දැන් මා අපහු ගියොත් හොඳයි. ඔයාට මාව දැක්කම කිසිම දෙයක් සිද්ධ නොවෙච්ච ගානට මෙහෙම හිනා වෙන්න පුළුවන් ද දයාසිරි? අපි අතර සිද්ධ වෙච්ච දේවල් ඔයා අමතක කරලා ඉවරයි. එහෙමනේ? නිර්මාල් මං වගේ කලබලකාරයෙක් නෙවෙයි. ඔයා හිටි හැටි මාව දාලා යන්න ගියේ. මාව නිර්මාල්ට අයිති වෙනකම් බලාගෙන හිටියේ. ඔයා මට ආදරය කරපු නැති හින්දා. මට දැන් ඒක හොඳට තේරෙනවා. ලන්ච් එකට වෙලාව හරි.
මං ඉක්මනට එන්නම්. ජයදේවගේ ගෙදරද? ඔව්. අන්ටි මම චාරනේ. තු හදිසියම? මට එන්න හිතුණා. ත්‍රිවංක ගෙම කෝල් කරලා පාරහ ගත්තා. ආව. එන්න. නන්දා මේ ජයවර්ධන මහත්තයාගේ දුව. ආ නේ ඇත්තද? එන්න දුව. වාඩි වෙන්න. දුවේ නබව කිව්වනම් මං තිවංකව නතර කරගන්නවා. මම ආවෙ උත්තර හම්බෙන්න. අහලා තිබ්බට හම්බෙලා නැහැ. උත්තර මේ ඉන්නකෝ. මහත්යයි පුතයි දෙන්නම මට දුව ගැන කියලා තියෙනවා. හොඳද නරකද කියලා දෙන්න. නෑ නෑ නරකක් කියලා නෑ. ආන්ටිලා අපේ ගෙදර එනවයි කිව්වට කොයි තින් තාම ආවේ නෑනේ. මට නිදහස් දවසට තිවංකට වැඩ. තිවංකට නිදහස් දවසට මට වැඩ. මං ඊත් ගියේ කියා හිටියේ. දුවලගේ තාත්තලා තරහ වෙලා ඇති කියලා. එන්න කියලා දැන් කී දවසක්ද? අපේ තාත්තා දන්නවා. අංකල්ටයි තිවංකටයි තියෙන වැඩ ගැන. හයි උත්තරා. මම චාරුනි මම අද ආවෙම ඔයාව හම්බෙන්න. උත්තරා මේ දුව උඩට එකගෙන යන්නකෝ. එන්න. නන්දා කොහොමද කෑනු ළමයා? හරිම සීදේවි පාටයි. අපේ පුතාට හොඳට ගැළපෙනවා. මහත්තයා කියවුවා තරම් සංකර පාටකුත් නෑ. හුරතලේට හැදුන ළමෙක්. මං හිතුවා මහත්තයාත් එක්ක එවි කියලා. ඔයා බලන්න නෑද එහෙම එනවද? මං හිතේ බාප්පා ළඟනේ. බාප්පා නැති වුණා. දැන් මාව බලන්න ඉන්න කවුරුවත් නෑ. බාප්පගේ දුවලා පුතාලා හිටියට ඒගොල්ලන්ට එන්න වෙලාවක් ඇත්තෙත් නැහැ. යාළුවෝ නම් නිතරම එනවා. ඔහට තිබුණා තුවාලු වුණාට පස්සේ මට පණිවිඩයක් එවන්න. මම ඔයාට කියනවා මම ඔයාට ආදරේ නොකළනා. ඇයි එහෙම කියන්නේ? ආදරේ කරන කෙනෙක් කැමති වෙන්න ඕන. තමුන් ආදරේ කරන කෙනා හොඳින් සතුටින් ඉන්නවා දකින්න. ආදරය කරන කෙනෙක්ගේ එකම සතුට තමුන් ආදරය කරන කෙනා එක්ක එකට ජීවත් වෙන එක නේද? මං වගේ අප්පගාතෙක් එක්ක මොන ජීවිතයක්ද රමන්නේ? ඒක තීරණය කරන්න ඕනේ ඔයා නෙමෙයි මම. මම රෝද පුටුවට වෙච්ච දා ඉඳලා මගේ යාළුවෝ මෙතන අය මාව තනිකලේ නෑ. අලුතින් හැම දෙයක්ම පටන් ගත්තා. අලුතින් ජීවිතයක් ගැන හිතන්න ඒගොල්ලෝ මට ධෛර්යය දුන්නා. ඒ හින්දා මාත් ඉක්මනින්ම මේ ජීවිතයට පුරුදු වුණා. මම ගැන කම්පා වෙන්න එපා රමණි. මම මෙතන සතුටින් ඉන්නවනේ. මාව බලන්න, මට සලකන්න. මෙතන ඕන තරම් කට්ටිය ඉන්නවා. මං කල්පනා කරන්නේ ඔයා ගැන නෙමෙයි මං ගැන. මට වෙච්ච දේට ඔයා වගේ කියන්න ඕනේ නැහැ. ඔයා හම්බ වෙලා තිබුණ නැතත් මම හමුදාවට බැඳෙනවා. යුද්ධෙන් මෙහෙම වෙච්ච එකම කෙනා මම නෙමෙයි. අනික මං ආබාධිතයෙක් උනේ
මං වෙනුවෙන් සටන් කරන්න ගිහිල්ලා නෙමෙයි රට වෙනුවෙන් සටන් කරන්න ගිහිල්ලා මට ඒ ගැන තියෙන දුකක් නෙවෙයි ආඩම්බරය ඔයාට ඔයාගේ ජීවිතය ගැන ආඩම්බර වෙන්න පුළුවන් මට ඒක තේරෙනවා ඒත් ඔයා හිතන්නේ අපිට හොඳින් ජීවත් වෙන්න තිබුණා කියලානේ ඒ විදියට හිතනවා නම් තව කොච්චර දේවල් තියනවද පසුතැවෙන්න වැදගත් විදිහට අද ගැන හොඳට හිතලා ජීවත් වෙන එක රමණි ඔයා ඔයාගේ මහත්තයාට මං ගැන කියලාද තියෙන්නේ මට සම්බන්ධයක් තිබුණා කියලා එයා දන්නව මං කිව්වේ ඔයා මෙහෙම මාව බලන්නේ නේ නෑ එයා ඒක දන්නේ නෑ महत्तर नोकिया इत्मा बलने निपारमन मन्ने यान्नोडी वाट मतका इन्हें इत्मा में किए पुए का यार टकी अन्ने आ मगलांग नए दायसिरी अभी तंदे पैदा कट वेलाई नहीं ये नायक की ना मां किये ना काल दौरा रही है ना ऐतुलट रही है කීර්ති ගෑක් ගන්න හදනවායි කියලා උතරාට කිව්වා. ඔව්. බැන්දර පස්සේ වලව්වේ ඉන්න බෑයි කියලා කිව්ව උතරාත්. නෑ. එයාම තමයි කොළඹින් ගියත් තිබුණත් හොඳයි කියලා කිව්වේ. කීර්ති උතරාට කියලා තියෙනවා අයියගෙන් ගෑක් ඉල්ල ගන්න කියලා. අර අයියා හදන ලක්ෂරි හවුසස් වලින් එකක්. පස්සේ කිව්වා ඉල්ලන්න ඕනේ නැහැ කියලා. රජනායක මහත්තයාත් අද ඇවිත් ඔහොම කතාවක් කිව්වා රට රටවල් එක්ක ගනුදෙනු කරන කෙනෙකුට කොළඹින් ගියක් ගන්නවයි කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි මම මේ කල්පනා කරුවේ ඒකයි මටත් ඒක නම් හිතුණා උත්තරාව ඔය කතාව කිව්වට පස්සේ මං අයියට කියන්නත් කියලා හිටියේ අලුත් බිස්නස් එකකට සල්ලි දෙන්නයි කියලා කිව්වේ මිනිස්සු අතේ තියෙන සල්ලි සේරම අලුත් බිස්නස් වලට යට කරන්නේ නැහැ අයියා ගජනායක ලගෙන හොයලා බලුව නේද? ඔව්, පරම්පරාව ගැන නම් සැකයක් නැහැ. හැබෑවටම වලව්කාරු. බිස්නස් එක ගැන ටිකක් හොයලා බලන්න ඕනේ. දැන් කවද රත්තරන් බඩු හදන්න දෙන්න යන්නේ? හෙට තාත්තත් එනව නේද? අම්මත් එක්ක යන්න. මට හෙට වැඩ වගේක් තියෙනවා. महन
යාටෝන කියපු එක කීර්ති ආරම්භ වුණා. කීර්ති කලින්ම කිව්වනේ කීයක්ගේ කමක් නැහැ කි. ඒ වුණාට බිල දැක්කම මගේ නම් ඇඟ සීතල වුණා. සාරියට කීයක් කියද? ලක්ෂ 125. ගෝල් වැඩදාපු සාරිය ඒකයි ගණන්. මං ඒක නම් අඩු එකක් ගමුයි කියලා කිව්වා. ඒත් මල් ලස්සනයි කියලා ඉස්සෙල්ලා මත තිබ්බ සාරිය කියලා ඒක මෙයාට අරන් දෙන්න ඕනේ වුණා. මම ඔච්චර වටිනා සාරියක් ඔය දැක්කමයි. ඊට වඩා ගණන් වලට සාරි තියෙනවා මේ. කවද්ද ජුවලරි සඳලා දෙනවා කියලා. දවස් 7-8ක් යයි කිව්වා. නෙක්ලස් එකේ වැඩ ගොඩක් තියෙනවා. ඒක උත්තරාගේ කරේ බැද්දාම ලස්සනට දියේ. අයියේ කීර්තිගේ බිස්නස් ගැන ටිකක් හොයලා බලවත්. අයියා කිව්වනේ හොයලා බලන්න ඕන කියලා. මගුලට රත්තරම් බඩු හදවන්න ලක්ෂ 10ක් කෑෂ් වලින්ම බ්‍රීෆ් කේස් එකේ දාගෙන ඉන්න පුළුවන් ද පාඩුවට බිස්නස් කරනගෙන. කීර්ති ආවෙ ලක්ෂ 10ක් වුණත් වියදම් කරන්න බලාගෙන. ඒකත් ඇත්ත. උත්තරාගේ වාසනාව එහෙම කෙනෙක් ලැබුණ එක. කීයක් වියදම් වුණාද? බාඩුවේ වේදන් කරා කියලා කෙල්ල හිත නරකුනේ නෑනේ. කොහොමද තිබුණ සාරි? සල්ලි වේදන් වුණා තාත්තේ. වේදන් වුණා? මේ ඔක්කොම? උඹේ පවුලේ ඔක්කොම රත්තරන් බඩු වෙනන් දුන්නා. මං කටවරද්ද ගත්ත තාත්තේ මං මේක පෙන්නලා ජයදේවට කිව්වා මෙතන ලක්ෂ 10ක් තියෙනවා උත්තරාට කැමති විදිහට යාගේ රත්තරන් බඩුයි සාරේ තෝරගන්න කියන්න කියලා කොහෙද ජයදේවත් අපිත් එක්ක එල්ලිලාවනේ මං හිතුවේ නෑ මිනිහෙයි කියලා ඉතින් උඹ කෙල්ලේ ඉල්ලන්නේ ඉල්ල හැමදේම ගණන්සිලව බලන්න හඳුන්නා මට ජයදේව ඉස්සරහා මුකුත් කියන්න බෑනේ තාත්තේ යකෝ දැන් අපි කොහොමද මගුල පිරිමහන්නේ මට ඒක මතක් වුණේ නැතුව නෙමෙයි. ඒත් මට කරන්න දෙයක් තිබුණේ නැහැ. කෙල්ල කැමති වුණු කර්මාලේ පහයි කාලා. මගුල් මුත් 1.20. සාරි එකම මාරා. මොනවා කරන්නද තියෙන්නේ මාසේ? හත් දෙයනේ මං ඉතින් හිට මේ සල්ලි වලින් මගුලක් කරලා දෙයකට කීවණික් බඳින්නා කියලා. මේ ඔල මොට්ටලකම හිඳ තම මේ සේරම උනේ. මට පුළුවන් උනේ බලාගෙන ඉඳලා බිල් ගෙවන්න විතරයි. මට වචනයක්වත් කතා කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මං කතා කරා නම් මගේ සායම හේදෙනවා. සායම දැන් කොහොමද හේදෙනවන්නේ? මගුල ගන්න සල්ලි වා ගන්න බෙරුවා. මදයි මාක් කරගත්ත වෙල. මගේ પરම්පරාවේ ලම්බ විකුණලා ගත්ත සල්ලි වලින් අර කොහෙත් අන්නේ කී රත්තරන් පරවන. මන්දේ ඔයා අද නම් අපේ ගෙදර එන්නම ඕනේ මේනක මොන දේ තිබ්බත් කවුරු පස්සෙන් ආවත් ඔයා අද නම් අපේ ගෙදර එන්නම ඕනේ මේක ඉවසීමෙන් වැඩ කරන්න ඕන වෙලාවක් අමාලි මං ඉවසුව හොඳටම ඇති මට තවත් වගේ කතා අහන්න බෑ ඔයා දැන් ඇවිත් අපේ අම්මට එතතර කියන්න තියෙන දේක් කියන්න මං ඕගලන් ගෙදර එන්නේ නැත්තේ ඕගලන්ගේම හොඳට අපේ හොඳට මට නම් තේරෙන්නේ නැහැ ඔයා මොනවා කියනවාද කියලා ඔයා ඉස්සර නම් ඔහොම දේවල් කිව්වේ නෑ මේනක මං ඕගලන් ගෙදර ආවොත් ඩැඩි ආයෙත් ඕගලන් ගෙදර එනවා ආපු දෙ මේක දෙකෙන් එකක් වෙන්න ඕනේනේ ඩැඩිගේ හැටි ඔයා තාම හරියට දන්නේ නෑ මාලි ඒකයි ඔයා ওই විදියට කතා කරන්නේ මං දන්නවා නදී මට කිව්වනේ මං ඩැඩි ගැන කියද්දි ඔයා තමයි කිව්වේ ඩැඩිගෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා මම හිතුවනේ ඩැඩි මේ තරම් ඉක්මනට අපි ගැන දැනගනේ කියලා අනිත් එක ඉතින් ඒක උනේ ඕගලන්ගේ අම්මා හින්දා කවදා හරි දැනගන්න ඕනනේ. ඒක ඇත්ත. ඒත් මේ වෙලාවේ ඩැඩිව ෂේප් කරගන්න නම් මට ටිකක් කල්පනා කරලා වැඩ කරන්න වෙනවා. ඒක ඔයා අපේ අම්මට තාත්තට තේරුම් කරලා දෙන්න. මම ආන්ටිටයි අන්කල්ටයි කතා කරන්න ඉන්නම්. ඒත් අද බෑ. ඔයාට අද එන්නම වෙනවා මේනක. මම මෙච්චර කියලා ඇයි ඔයා තේරුම් ගන්න නැත්තේ? ඇයි ඔයා මගේ පැත්තෙන් තේරුම් ගන්න නැත්තේ?
මට කියන්න ඔයාද එනවද නැද්ද? එහෙමනම් මම තවත් මෙතන ඉඳලා වැඩක් නැහැ. මම යනවා. අමාලි